මේක තමයි අලිමුඩුක්කුව. ඇත්ත නම නම් මමත් හරියටම දන්නේ නෑ අලිමුඩුක්කුව කියලා තමයි කියන්නේ. මොකද ඉස්සර දවසක පෙරහැර කාලේ අලියෙක් කුලප්පු වෙලා දුවගෙන ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේ පැත්තෙන්. අපි දැන් එළියට යන පැත්තෙන් පාර දිගේ ඇදුරට දුවගෙන ඇවිල්ලා තියෙන්නේ. එදා ඉඳලා ඉතින් මේක අලිමුඩුක්කුව. මේක නම් නැති දෙයක් නෑ. දැන් අපි පටන් ගත්ත දෙන ඉඳලා බයිට්ස් කඩ, සෙල්ලම් බඩු කඩ, ඌසට නේද බල්ල බය වුණා අපට. බිත්තර කඩ, චිකන් කඩ, සෙල්ලම් බඩු කඩ, මේ හැමදේම තොග බඩු තමයි මේ පාරේ තියෙන්නේ. ඔය ඉස්සර හැම පේන්නේ ලොකු ජනෙල් පේන්නේ ලංකා බැංකේ සී බැංක් හවුස් එක. මේක තනිකර වංක ගිරියක් වගේ. මේ කඩවල් වල අහිතින් නැති දෙයක් නෑ. මේ අලිමුඩුක්කුවට ඇක්සස් තියෙනවා දළදා වීදියෙන් ඇතුළට පුළුවන්, ඊට පස්සේ හරස් වීදියෙන් ඇතුළට පුළුවන්, ඊට පස්සේ කොළඹ වීදියෙන් ඇතුළට එන්න පුළුවන්, කොළඹ වීදිය පල්ලෙහා කරලා පුළුවන්. ඒ ප්‍රධාන පාරවලට සමහර බිල්ඩින් වල යටින්, සමහර බිල්ඩින් වල උඩ තට්ටුවෙන්, සමහර බිල්ඩින් වල මැදින් තැන් තැන් වලින් මේ කොළඹ වීදියේ ඉඳලා හරස් වීදියේ ඉඳලා දළදා වීදියේ ඉඳලා හැම මේ අලිමුඩුක්කුවට ඇක්සස් තියෙනවා. අර ප්‍රසිද්ධ යූසුෆියා බත්කඩේ, යූසුෆියා බත්කඩේ දිනෙත් මේ අලිමුඩුක්කුවේම තමයි. දැන් බලන්න කොච්චර වුණත් මේකේ මේ පිටකොටුව වගේ ඉරියායකින් අපි එළියට එන්න දළදා විදියට තන්නේ කරන විදි දෙකක්. ඒක තමයි නුවර තියෙන අමුතු ගතිය, නුවර තියෙන වෙනස. බලන්නකෝ අපි අතුරට ඇවිල්ලා ඉඳන් අපු පාර වගේනේ එළියට ආවට පස්සේ, එළියට ආවට පස්සේ හාත්පසින්ම වෙනස්. බලන්න ගානේ නුවර පොට්ටක් විදලා බලන්න අපේ.